අදවරකතු වන්නේ රසායන විද්‍යාව කාබනික රසායනය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සමගින් අපි යමු අද 2014 ප්‍රශ්න අංක 7ට ප්‍රශ්න අංක 7A ලයිස්තුවේ දී ඇති රසායන ද්‍රව්‍ය පමණක් භාවිත කර ඔබ පහත සඳහන් පරිවර්තනය සිදු කරන්නේ කෙසේද පෙන්වන්න. හරි. කලින් වගේම ඔයාලට දීලා තියෙනවා ප්‍රතිකාර ලයිස්තුවක්. මතක තියාගන්න ප්‍රතිකාර ලයිස්තුවක් දුන්නොත් exam paper එකේදී ඔයාලට පිටතින් කිසිදු කාබනික සංයෝගයක් ගන්න බෑ. අපිට දීලා තියෙන ප්‍රතිකාර ලයිස්තුව H2 palladium barium sulfate, phenolic, sodium borohydride, sodium, magnesium KOH, mercury sulfate, tungsten sulfuric, PBr3. හරි පුතේ. අපි යමු පරිවර්තනයට. පරිවර්තනයේ තියෙන්නේ benzene CHBr CH2Br. අවසාන ඵලයේ තියෙනවා කාබන් සංඛ්‍යාව 4ක් සහ බෙන්සීන් වල 2ක්. අවසාන ඵලය කාබන් 4යි බෙන්සීන් වල 2යි. දෙගුණයක් වෙලා තියෙන පරිවර්තනයේදී කාබන් සංඛ්‍යාව. යාබද කාබන් පරමාණු දෙකක් මත බ්‍රෝමින් කාණ දෙකක්. අපිට යන්න පුළුවන් මෙයාගෙන් ත්‍රිත්ව බන්ධනයකට ඉවත් වීම ප්‍රතික්‍රියාවක් මධ්‍යස්ථාරයේ KOH මගින්. මෙබරන් මධ්‍යස්ථාරයේ KOH එක රත් කරද්දී යාබද කාබන් පරමාණු දෙකේ බ්‍රෝමින් කාණ දෙක ඉවත් වෙලා අපිට ලැබෙන ත්‍රිත්ව බන්ධනයක් බෙන්සීන් කාබන් ත්‍රිත්ව බන්ධන කාබන් H. හරි. අග්‍රස්ථ හයිඩ්‍රජන් පරමාණු ඔක්තන ඇල්කයිනයක්. මෙයාට සෝඩියම් එකතු කරද්දී මේ බලන්න සෝඩියම් එකතු කරද්දී සෝඩියම් එක අපිට යන්න පුළුවන් ඇල්කයින් වල සෝඩියම් ව්‍යුත්පන්න එකට. මතක තියාගන්න පුතේ සෝඩියම් එක ප්‍රතික්‍රියා කරන්නේ අග්‍රස්ථ හයිඩ්‍රජන් පරමාණුවක් තියෙන ඇල්කයින් විතරයි. හරි. එතකොට අපි කියනවා ආම්ලික හයිඩ්‍රජන් පරමාණුවක් තියෙන ඇල්කයින. අග්‍රස්ථ හයිඩ්‍රජන් පරමාණුවක් නැත්නම් එයාට සෝඩියම් එක ප්‍රතික්‍රියා කිරීම හැකියාවක් නැහැ. හරි. සෝඩියම් එක අපි ගත්තා ඇල්කයින් වල සෝඩියම් ව්‍යුත්පන්නය. ඒ වගේම ප්‍රතිකාරක ලයිස්ට් අපිට දීලා තියෙනවා තනුක සල්ෆියුරික් මෙකරි සල්ෆේට්. මේ තනුක සල්ෆියුරික් හා මෙකරි සල්ෆේට් මගින් අපිට පුළුවන් ඇල්කයිනය සජ්ජරණයක් කරන්න. තනුක සල්ෆියුරික් තනුක H2SO4 මෙකරි සල්ෆේට් එක උෂ්ණත්වයේ හැඩර රත් කරද්දී සජ්ජරණ ප්‍රතික්‍රියාවක් වෙනවා. ඇල්කයිනයට ජලනුවක් එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ආකලනය කරගන්න පුළුවන් COCH3. හරි. කීටෝනයක් ඇල්කයිනයට සෝඩියම් උත්පන්නයක්. මේ දෙන්නත් ප්‍රතික්‍රියා වෙන්න පුළුවන්. නමුත් අපිට අවශ්‍ය පරිවර්තනයේ මේ දෙන්නගින් යන්න බෑ. ඒ නිසා මම කීටෝන කාණ්ඩයේ ඔක්සිහරණයක් කරනවා. ඔක්සිහරණයක් කරන්න අපිට ප්‍රතිකාර ලයිස්තුවේ දීලා තියෙනවා සෝඩියම් බොරොහයිඩ්‍රයිඩ්. හරි. පුතේ අපේ නිව් සිලබස් එකේදී අර සෝඩියම් බොරොහයිඩ්‍රයිඩ් ලියද්දි මතක තියාගන්න මෙතනෝල් කියලා ලියන්න. නමුත් 2014 නිසා ගැටලුවක් නැහැ. වලට මෙතනෝල් දීලා නැති නිසා ප්‍රශ්නයක් නැහැ. නමුත් නිව් සිලබස් එකේ ප්‍රශ්න කරද්දී සෝඩියම් බොරොහයිඩ්‍රයිඩ් මෙතනෝල් කියලා ලියන්න පුරුදු වෙන්න. සෝඩියම් බොරොහයිඩ්‍රයිඩ් මෙතනෝල් මේ මගින් ඔක්සිහරණය වෙන්නේ ඇල්ඩිහයිඩයි කීටෝනයි විතරයි. මේ බලන්න කීටෝනය ඔක්සිහරණය වෙද්දී ලැබෙනවා CH3. හරි. මධ්‍යසාර කාණ්ඩයට මම ප්‍රතිකාර ලයිස්තුවේ තියෙන PBr3 දාලා හැලජන කාණ්ඩයක් සම්බන්ධ කරගන්නවා. මෙයාට PBr3 එක්ක පුරුද්දර PCl5 ලියන්න එපා, PCl3 ලියන්න එපා, HBr වගේ වල ලියන්න එපා. ප්‍රතිකාර ලයිස්තුව දිහා බලලා දීලා තියෙන ප්‍රතිකාරකය ගන්න උචිත ප්‍රතිකාරකයක්. පොතේ OH කාණ්ඩෙ මෙතනදි මොකද වෙන්නේ? බ්‍රෝමින් බඩපත් වෙනවා. ඇල්කිල් හැලයිඩ් ඇල්කයින වල සෝඩියම් ව්‍යුත්පන්නත් එක්ක අපි මීට කලින් පංසසලත් වලත් ගොඩාක් මේ රියැක්ෂන් කතා කරා. ඇල්කිල් හැලයිඩයි ඇල්කයින වල සෝඩියම් ව්‍යුත්පන්නයි මොකද වෙන්නේ? නියුක්ලියෝෆිලික ආදිශ ප්‍රතික්‍රියාවක් දක්වන්න පුළුවන්. ලැබෙන ඵලය C ත්‍රිත්ව බන්ධන C CH CH3 බෙන්සීන්. හරි. නියුක්ලියෝෆිලික ආදිශ ප්‍රතික්‍රියාවක් දක්වමින් මොකද වෙන්නේ? ඇල්කයිනේ සෝඩියම් ව්‍යුත්පන්නත් එක්ක ප්‍රතික්‍රියා වීමක් වෙනවා. නියුක්ලියෝෆිලික ආදිශ ප්‍රතික්‍රියාවක්. දැන් බලන්න අපිට අවසාන පිරියඩ යන්න පුළුවන්. ත්‍රිත්ව බන්ධනේ ද්විත්ව බන්ධනය කරන්න මොනවද ගන්නෙ? ලින්ල උත්ප්‍රේරකය. විතරම ප්‍රශ්න වල එන තැනක් ලින්ල උත්ප්‍රේරකය H2 ප්ලැනඩියම් බේරියම් සල්ෆේට් පිරොලින්. H2 ප්ලැනඩියම් බේරියම් සල්ෆේට් පිරොලින් එක ත්‍රිත්ව බන්ධනේ ද්විත්ව බන්ධනේ බඩපත් කරගන්න පුළුවන්. හරි. මේ ප්‍රතිකාරකයන් නිතරම එක්සෑම් එකේ අහන තැන. හරි. අපි යාට කියන ලින්ල උත්ප්‍රේරකය කියලා කියනවා, ලින්ල ප්‍රතිකාරකය කියලා කියනවා. ත්‍රිත්ව බන්ධනේ ද්විත්ව බන්ධනයක් හදාගන්න පුළුවන්. පරිවර්තනයේදී අපිට පීවර ගණක්
ගැන සඳහනක් නැහැ. අපිට දීලා තියෙන්නේ ප්‍රතිකාර ලයිස්තු අඩංගු ද්‍රව්‍ය පමණක් භාවිත කරමින් හදන්න කියන එක. මොකද මීට අමතරව ඔයාලා වෙනත් හදන සිලබස් එක තුල තියෙන හරි උචිත ක්‍රම වල ලකුණු හමු වෙනවා. මේක ක්‍රමයක් විතරයි. වෙනත් ක්‍රම වල පරිවර්තන හැදුවනම් ඒ පරිවර්තනයේ එන ප්‍රතිකාරක සිලබස් එක තුල තියෙනවා නම් ඔයාලට ඒකට දාලා ලකුණු සම්පූර්ණයෙන් හමු වෙනවා. කිසිම ගැටලුවක් නැහැ. හරි. අපි යමු ඊළඟ කොටසට. B කොටස. ආරම්භක කාබනික සංයෝගයේ ලෙස ඒ පමණක් භාවිත කරමින් ආරම්භක කාබනික සංයෝගයේ ලෙස ඒ පමණක් භාවිත කරමින් B සංයෝගය සංශ්ලේෂණය කරන්නේ කෙසේද පෙන්වන්න. හරි. උදේම B කොටසෙදිත් ඔයාලට පරිවර්තන පීවර සංඛ්‍යාව ගැන සඳහනක් නැහැ. ඒ කියන කාබනික සංයෝගය කාබන් පරමාණු දෙකක් තියෙන මධ්‍ය සාරයක් අපි කියනවා එතනෝල්. එයාගෙන් කාබන් පරමාණු හතරක් තියෙන සංයෝගයක් සංශ්ලේෂණය කරන දිලා තියෙනවා. හරි. මෙයාගෙදිත් අපිට ආකාර කිහිපයකට පරිවර්තනය හදන්න පුළුවන්. බලමු කාබන් හතරක් ද්විත්ව බන්ධනයක් අරගෙන බ්‍රෝමින් කාණ දෙකක් සම්බන්ධ කරගෙන ওই අවස්ථාවකට යන්න පුළුවන්. අපි උත්සාහ කරමු කාබන් දෙකයි කාබන් ගාන දෙගුණ කරගන්නවා. ග්‍රීනඩ් වලින් යන්නත් පුළුවන්. එහෙනම් සංගණන මතක් වෙනවා. අවස්ථා කීපයක්කට මතක් කරන කාබන් ගාන දෙගුණ කරද්දී ඇල්ඩිහයිඩ් හෝ කිනෝ ග්‍රීනඩ් එක ප්‍රතික්‍රියාව එහෙම නැත්නම් සංගණන වගේ එකක් මතක් වෙන පුළුවන්. හරි. ඔෂාණ්ඩය. අපි මෙයාගේ ග්‍රීනඩ් වලට යමු. PBr3 එකතු කරගන්න. උඩට PCl5 ගන්න Cl ගන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. PBr3 එක්ක OH කාණ්ඩේ බ්‍රෝමින් බවට පත් කරගත්තා. මම ග්‍රීනඩ් හදන්න යන්නේ ග්‍රීනඩ් හදන්නේ කොහොමද? හයිඩ්‍රජන් කාණ්ඩයට එකතු කරන්න මැග්නීසියම් ට්‍රයිත. මෙයාට මැග්නීසියම් Dl ether එහෙම නැත්නම් ට්‍රයිත එකතු කරද්දී මැග්නීසියම් Dl ether එක බ්‍රෝමින් කාණ්ඩ පත් වෙන MgBr කාණ්ඩයක් බවට CH3 CH2 MgBr කාණ්ඩයක් බවට. හරි. ප්‍රාථමික මධ්‍යසාරයට ඔක්සිකරණයක් මම ගන්නවා PCC පිරිඩිනියම් ක්ලෝරෝ ක්‍රෝමේට්. PCC මගින් ප්‍රාථමික මධ්‍යසාරයේ ඔක්සිකරණය කරද්දී ලැබෙන්නේ CH2 C ද්විතු බන්ධන OH ඇල්ඩිහයිඩ්. ඇල්ඩිහයිඩ්යක් හදාගන්න පුළුවන්. අපි දන්නවා ඇල්ඩිහයිඩ් ග්‍රීනඩ් එක ප්‍රතික්‍රියා වෙනවා. ඇල්ඩිහයිඩ් ග්‍රීනඩ් එක මාධ්‍යයේ තනුක අම්ලයක් තියදී ප්‍රතික්‍රියා කරලා මොකද වෙන්නේ? නියුක්ලියෝෆිලික් ආකල්ප ප්‍රතික්‍රියාවක් දක්වනවා. කාබන් සංඛ්‍යාව 2යි, කාබන් ගණන 2යි, කාබන් 4ක් හදා ගන්න පුළුවන් මේ විදිහට CH3 CH OH CH2 CH3. මාධ්‍යයට ජල විච්ඡේදන කරන තනුක අම්ලයක් දාන අමතක කරන්න එපා. තනුක අම්ලයක් දැම්මේ නැත්නම් ඔයාලට ග්‍රීනඩ් ප්‍රතිකාරකයෙන් OMGBr අරගෙන දෙවනි පියවරේදී තනුක අම්ලයක් දාන්න වෙනවා. හරි, එහෙම ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. කාබන් ගන්න හතර අපිට ඇවිත් තියෙනවා. අවසාන B ඵලයේ තියෙනවා බ්‍රෝමින් කාණ්ඩ දෙකක්. කොහොමද? ඉතමත් පහසුවෙන් යන්න පුළුවන්. අපි මේ වගේ පරිවර්තන තීරිමන්ති ද්‍රවණ තරංග වලත් එක හදලා තියෙනවා. හරි. ඉතමත් මේ පහසුවයි අමාරු පරිවර්තනයක් නෙමෙයි. OH2 යාවද කාබන් හයිඩ්‍රජනයක් අයින් කළා. ද්විත්ව බන්ධනයක් අපිට හදා ගන්න පුළුවන්. ඇල්කීනයක් හදා ගන්න පුළුවන්. ඇල්කීන හදන්න කොහොමද? අපි විජරණ ප්‍රතික්‍රියාවක් කරනවා. විජරණේ කරන්න ගන්න පුළුවන් මොනද පොතේ ප්‍රතිකාරක? ගන්න පුළුවන් සාන්ද්‍ර සල්ෆියුරික් එකක් කිරීම. සාන්ද්‍ර H2SO4 එකක් රත් කිරීම. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් හෝ නිර්ජලීය ඇලුමිනේ රත් කිරීම. ප්‍රතිකාරක ලයිස්තුවක් දීලා නැති නිසා මේ ප්‍රතිකාරක දෙකේ ඕනම කෙනෙක් ඔයාලට ගන්න පුළුවන්. පරණම සිලබස් වල තියෙන ප්‍රතිකාරක ලියන්න යන්න එපා. ඒ වගේ උෂ්ණත්ව සඳහන් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. රත් කිරීම විතර ප්‍රමාණවත්. හරි. අපි ගන්නේ සාන්ද්‍ර සල්ෆරික් හෝ නිර්ජලීය ඇලුමිනා. බලන්න OH බඳුණු කාබන්ට යාබද කාබන්. යාබද කාබන් ගෙනුත් හයිඩ්‍රජන් අඩු කාබන් ගෙන් H පරමාණුවක් ඉවත් කරගෙන මේ බලන්න ලැබෙන ඇල්කීනියක් CH ද්විත්ව බන්ධන CH CH3 ඉවත් වීම ප්‍රතික්‍රියාවක්. හරි. කාබන් හතර හරි. අපිට අවසාන පියවර බ්‍රෝමින් කාණ්ඩ දෙන්නෙක් සම්බන්ධ කරගන්න පුළුවන් ද්විත්ව බන්ධනයට Br2 CCl5 එකතු කිරීම. හරි, මේ පරිවර්තන එක ක්‍රමයක් විතරයි. මීට අමතරව ඔයාලට මේ පරිවර්තනයක් තවත් ක්‍රම කිහිපයකට හදන්න පුළුවන්. සංගණනෙන් හදන්නත් පුළුවන්, ගැටලුවක් නැහැ. සංගණනෙ මේ නිවැරදි පිළිතුර ලබා ගන්න පුළුවන්. හරි, ඔයාලා හදන සිලබස් එක තුල තියෙන නිවැරදි ක්‍රම වල ලකුණු හමු වෙනවා. අපි යමු C කොටසට. C කොටස. පහත දී ඇති ප්‍රතික්‍රියාවේ අනුපිළිවෙලින් C සහ D සංයෝග හඳුනා ගන්න. ප්‍රතික්‍රියාව CH3 CH ද්විත්ව බන්ධන CH2 ඇල්කීනිය සාන්ද්‍ර සල්ෆරික් ඵලණියට දිනට ජලයත් එක්ක රත් කිරීම සඳුරණය. ඵලය වෙන්නේ H අඩිපැතර H පුතේ මාකෝනික ෆාකල් නීතිය මෙතෙන් තියෙනවා. H අඩිපැතර H පරමාණුවක් CH3 අනිපැතර මෙතෙන්නේ OSO3H OSO3H. හරි, ජලයත් එක්ක රත් කරද්දී මොකද වෙන්නේ? ජල විච්ඡේදනයක් කළා අපිට
මධ්‍යසාරයක් ගන්න පුළුවන් CH3 CHOH CH3 C හා D පළ සම්බන්ධයෙන් අහනවා C පළේ හරි D පළේ වෙන්නේ දෙතික මධ්‍යසාරයක් CH3 CHOH CH3 අයිතුවල අහනවා තනුක සල්ෆියුරික් සමග CH3 CH දීත බඳන CH2 ප්‍රතික්‍රියා කිරීමෙන් එම D පළේම කෙලින්ම ලබා ගත හැකි බව නිරීක්ෂණය කර ඇත. ඒ කියන්නේ මෙහෙම කතාවක් මෙයාගෙන් එකපාර D පළේට යන්න පුළුවන් තනුක සල්ෆියුරික් එක්කව. අපි ඒක දන්නව නේද සජ්ජලණය. තනුක H2SO4 එක්ක H+ හා OH- හා HOH කාණ්ඩයක් ආකලණය වෙනවා සජ්ජලණය. ජලය නියුක්ලියෝෆයිලයක් ලෙස ක්‍රියා කළ හැකි බව සැලකිලිට ගනිමින් මෙම නිරීක්ෂණය පහදා දෙන්න. ජලය නියුක්ලියෝෆයිලයක් ලෙස හරි ක්‍රියා කරනවා කියලා පැහැදිලි ක්‍රියා කරනවා කියලා සැලකිලිට ගනිමින් මෙම නිරීක්ෂණය පහදා දෙන්න. හරි පුතේ බලමු තනුක සල්ෆරික එක ප්‍රතික්‍රියා කළ කොහොමද මෙයා ලැබෙන්නේ කියන එක. මේක පැහැදිලි කරද්දී මිට කලින් ආන්තර නිල පැහැදිලි කරන්න තරවට සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන් මේ විදිහට CH3 CH දිට්ඨ බඳන CH2 පුතේ තනුක සල්ෆරික අම්ලය හරි තනුක සල්ෆරික අම්ල විඝටනය වෙනවා H+ හා HSO4- බලවට කළු විඝටනය මාධ්‍ය H+ ලැබෙනවා. මේ බලන්න මේ H+ මගින් මොකද වෙන්නේ ඇල්කිනේ 5 ඉලෙක්ට්‍රෝන දෙන 5 ඉලෙක්ට්‍රෝන දෙක දුර්වල වෙනුනෝ 5 ඉලෙක්ට්‍රෝන H+ ලබා දීලා හැදෙනවා අතරමැදි කාබකටයනිය. මතක තියාගන්න හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ හයිඩ්‍රජන් වැඩි පැත්තට CH CH3 H වැඩි පැත්තට H පරමාණුවක් ප්ලස් ලැබෙන්නේ අතරමැදි කාබකටයනිය. පොළොම් පියවරේදී ලැබෙන කාබකටයනිය අනිවාර්යෙන් පෙන්වන්න කාබකටයනිය. හරි. ඒත් එක්කම ඊළඟ පියවරේදී තනුක සල්ෆරික් අම්ලයේදී මාධ්‍ය තියෙන ජලයට පුළුවන් නියුක්ලියෝෆයිලයක් ඉදිරි ක්‍රියා කරන්න. මේ බලන්න ජලණුවක තියෙන ඔක්සිජන් මත තියෙන එකසර යුගලයෙන් කාබන් ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා. කාබන් ඉලෙක්ට්‍රෝන ලබා දීලා මොකද වෙන්නේ පුතේ? මෙතෙන්දී ජලණුව ආකලණය වීමක් වෙනවා. මෙන්න ලැබෙන ඵලය CH3 CH CH3 OHH ඔක්සිජන් මත ධන ආරෝපණයක් ලැබෙනවා. ධන ලැබුණොත් මොකද වෙන්නේ? ඔක්සිජන් අස්ථායි. ඔක්සිජන් කියන්නේ විද්‍යුත් ඍණ පරමාණුවක්. එයා මතන ධන ලැබෙද්දී අස්ථායි වෙනවා. ඒ නිසා ඊළඟ පියවරේදී OH බන්ධනයක් විඝටනය වෙනවා. ලැබෙන ඵලයේ අවසාන ඵලය CH3 CH CH3 මෙන්න OH කාණ්ඩයක් සම්බන්ධ වෙනවා. H+ ඉවත් වෙනවා. මේ බලන්න. ප්‍රතික්‍රියා අවසානයේදී H+ නිදහස් වෙලා ප්‍රතික්‍රියා ආරම්භයේදී H+ සහභාගී වෙලා අපි කියනවා මෙතනදී තනුක සල්ෆරික් මගින් උත්ප්‍රේරක කාර්යයක්. ඔයාලා ඉගෙනගෙන තියෙන උත්ප්‍රේරක ලක්ෂණයක් තමයි ප්‍රතික්‍රියා ආරම්භයේ සහභාගී වෙනවා. ඊට අවසානයේදී ආ ලැබෙනවා. නමුත් මොකද වෙන්නේ? ඔය වැයවීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ චාලක රසායන දවල කොටස් ඉගෙනගෙන තියෙනවා. හරි. මෙතෙන්දී තනුක සල්ෆරික් කියලා කියන්නේ උත්ප්‍රේරකයක් වෙන රියැක්ෂන් එක තමයි ජලණුව ආකලණය වීම. H වැඩි පැත්තට H පරමාණුවක් අනිත් පැත්තට OH කාණ්ඩයක්. පුතේ ඒ වගේම මොකද මෙයාගේ යාන්ත්‍රණය? යාන්ත්‍රණ මාර්ගය H+ H+ කියන්නේ ඉලෙක්ට්‍රෝෆයිලයක්. ඒ නිසා යාන්ත්‍ර ඉලෙක්ට්‍රෝෆිලික වර්ගයට ඈත් වෙනවා. කිසිම කාණ්ඩයක් අයින් වෙලා නැහැ. එකතු වීමක් විතරයි. ඒ නිසා අපි යට කියනවා ඉලෙක්ට්‍රෝෆිලික ආකලන. මේ යාන්ත්‍රයයි කියන්නේ ඉලෙක්ට්‍රෝෆිලික ආකලන වර්ගයට. ඒ වගේමයි ඉලෙක්ට්‍රෝෆයිලය අපි නහල නැහැ. නමුත් මෙයන් ඉලෙක්ට්‍රෝෆයිලය වෙන්නේ ඉලෙක්ට්‍රෝෆයිලය H+. ඉලෙක්ට්‍රෝෆයිල H+. හරි. ප්‍රශ්නේ අපි අහන්නේ තනුක සල්ෆරික් ගැන දෙකපාරම D පළට යන්න පුළුවන් කියන එක. ඔව් ඒක හරි. ඔයාලා යාන්ත්‍රණය ලියන්න. යාන්ත්‍රණය ලියලා පැහැදිලි කරලා දෙන්න. මුලින් තනුක සල්ෆරික් මගින් ලැබෙන H+ මගින් මොකද වෙන්නේ? H+ සමග ප්‍රතික්‍රියා කළ කාබකටයන ලැබෙනවා. ඒ ලැබෙන කාබකටයනය ජලයත් එක්ක නියුක්ලියෝෆයිලයක් ලෙස ජලය ප්‍රතික්‍රියා කරමින් මධ්‍යසාරය ලබා ගන්න පුළුවන් කියන එක යාන්ත්‍රණය ලියලා පැහැදිලි කරන්න. හරි. අපේ දවල්ත් එක්ක කතා කරේ 2014 ප්‍රශ්න අංක 7 කාබන රසායන ප්‍රශ්නය. අපි තවත් දවසකදී තවත් පාසල් ප්‍රශ්නයක් සමග හමු වෙමු. අනිවාර්යයෙන්ම මේ ටික හරියට බලලා මාකින් එකත් එක්ක ලකුණු ලැබෙන විදිහත් අධ්‍යයනය කරන්න. හරි. හැමෝටම සුබ දවසක්.